අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පුංචි කාලේ හොරා පොලිස්ෙල්ලම දැන් ලොකු වෙලා කරන රංග පොලිසිය හොරා අල්ලනව වෙනුවට හොරා පොලිසිය අල්ලගත්ත හැටි අද ටෙලිවිකියෙන් නව විදුලි බල පනතේ ඇතම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 517 වන ටෙලිවැකිය. මේ ටෙලිවැකිවල අරමුණ වදින තැනකට වැදේවා, රිදෙන තැනකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා යන්න බව ඔබ දැන් ඉතාම හොඳින් දන්නවා නේද? එහෙම නැතුව අරයට ඡන්දේ දෙන්න, මේ පක්ෂයට ඡන්දේ දෙන්න, අපි එකතු වෙලා මේ පක්ෂය දිනවමු, අර පක්ෂය දිනවමු කියලා ලියන්න අපට අවශ්‍යතාවක් නැහැ. හැබැයි ඉතින් මේ ලියන කියන දේවල් වලට මූලික පදනම වෙන්නේ නම් හොර කම දූෂණේ වංචාව හා නාස්තිය. ඒ කියන්නේ බලය තියෙන හෝ බලයේ ඉඳලා බලය අතහැරපු උන්දලා තමයි වැඩිමනක් වග කියන්න ඕනේ නේද? එහෙම නැති රටක් හදන එක, ඒ කියන්නේ දූෂණේ වංචාව නාස්තිය නැති රටක් අවම රටක් හදන එක, ඒක තමයි අපේ අරමුණ. ඒ සඳහා ඔබව දැනුවත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුව පිළිබඳ විශේෂ විගණන වාර්තාව පදනම් කරගෙන අප ලියු ටෙලිවැකිවලට ලැබුණු ප්‍රතිචාර ඉමහත්. ඒ වගේමයි බොහෝ පුද්ගලයන් ස්වේච්ඡාවෙන්ම අපට ලබා දුන්න තොරතුරු වලට සියත ටෙලිවැකියේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඉදිරියේදී ඒ හොරකම් වංචාත් එලි කරන්න අප සූදානම්. හොඳේ, ඔබට මතකද අපි පුංචි කාලයේ කරපු හොරා පොලිස් සෙල්ලම? කොහොම හරි අන්තිමට හොරා පොලිසියට අහුවෙනවමයි නේද? හොරා අහුවෙනවමයි. හොඳේ, හොරාව අල්ලගන්න බැරි වුණාම, ඒ කියන්නේ අපි හොඳටම පුංචි කාලේ හැංගු නහම එහෙම අපි හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා හූ 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 නේද, හූ 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 කොමාව ඇල්ලුවද කියලා පොලිසියට පොඩි අර මේ තරුණ භාෂාවෙන් කියනනම් කෝචොක් පාරක් එහෙම දානවා නේද. දැන් අදත් අපි ලොකු වෙලා පොලිසිය තාම හොරා පොලිස් සෙල්ලමේ. හොඳේ, අපි ලොකු වෙලා පොලිසිය තාම හොරා පොලිස් සෙල්ලමේ. හරි, ඩයන වගේ අය එළිය ඉඳගෙන හූ 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 මම මෙහි ඇල්ලුවද කියලා ඇහුවත් පේන්නේ නැතිව වගේනේ ඉන්නේ නේද? මේ පොලිසියත් රේගුව වගේම තමයි. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා තමයි ලියන්න වෙන්නේ. හොඳේ, මෙහෙම ලියන්නේ මහපරිමාණ දූෂණ වංචා හොරකම් ළඟදී පොලිසිය හොරා අල්ලනවා වෙනුවට හොරා පොලිසිය අල්ල ගන්නවා. හොඳේ නේද? ඒ කියන්නේ පොලිසිය හොරාට අහුවෙනවා. ඇත්තටම පොලිසියයි මහා පරිමාණ දූෂණ හොරකම් ඇල්ලීමයි එකම කාසිය දෙපැත්ත වගේ, හරියට ගහට පොත්ත වගේ. හොඳේ, මොනතරම් අඹ පොල් හොරෙන් කඩපු මිනිස්සුන්ව සැනකින් අල්ලනවද නේද? නමුත් මහා පරිමාණ දූෂණ වංචා හොරු නිදැල්ලේ. හොඳේ, ඇල්ලුවත් අධිකරණයට යනකොට දුර්වල සාක්ෂි අරන් යනවා නේද? අන්තිමට මේ නීතිපති දෙපාර්තමේන්තුවත් හොල්මන් වෙනවා. හොඳේ, ඒකට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. හරිය, මිනිමැරුමකුත් තියෙනවා, මරණයකුත් තියෙනවා, ඒ වුණාට මරපු කෙනෙක් නැහැ. හොඳේ, පොලිසිය ඒ තරමට දක්ෂ ලෙස සාක්ෂි හොයලා දැන් මේ දවස්වල ඔය වේදිකා පුපුරවන්ට කෑ ගහනු ඇත්තේ හොරු අල්ලනවා හොරු අල්ලනවා හොරු අල්ලනවා කියලා නේද? ඇහෙනවනේ නේද? හොරු අල්ලන්ට සන්දානත් ගහ ගන්නවා නේද? මේ රටේ ගෙවුණු දේශපාලන ඉතිහාසයේ තුලම හොරු අල්ලනවා කියලා එනවා, එක එක සන්දානත් ගහ ගන්නවා, ඒව ඇතුළෙත් හොරු, ඒවා ඇතුළෙත් හොරු. හොඳේ, අන්තිමට හිටපු හොරු වෙනුවට අලුත් හොරු ටිකක් හොරකම පටන් ගන්නවා. ආයේ මේ සෙට් එක විපක්ෂයට ගිහිල්ලා අර පරණ හොරු ටික බලයට ඇවිත් ආයේ හොරකම් කරනවා. හොඳේ, ඔය හොරු අල්ලන කතාව උපරිමයෙන් වේදිකාවට ආවේ 2015 නේද? මතකද 2015? මතකද යහපාලනේ පරසක්වල ගහලා කිව්වා, හතර අතේ දියුරලා කිව්වේ රාජපක්ෂ හොරකම් අල්ලනවා අල්ලනවා
අල්ලනවාමයි කියලානේ නේද? මතකද ඒ සඳහා පෙරමුණ ගත්ති කවුද කියලා? පක්ෂයෙන් එළියට ආපු පොදු අපේක්ෂක මෛත්‍රී. ඔහුත් එක්ක අත්වැල් බැඳගත්ත, ඔහුව බදාගත්ත රනිල් වික්‍රමසිංහ නේද? මේ අයත් එක්ක එදා එක එක පක්ෂ සෙහෙම පුද්ගලින්ද සන්ධානගත වුණා. ආයේ රාජපක්ෂලට රිංගලා යාම බොරු. මේ පාර රාජපක්ෂල ඉවරයි කියලා තමයි එදා හතර අතින්ම ඇහුනේ නේද? යහපාලනේ දින්න. මෛත්‍රී රනිල් ජනපති සහ අගමැති වුණා. වෙනමම අධිකරණයක් හදලා දූෂණ වංචා අහනවා කියලා තමයි වේලාසන කිව්වේ නේද? කොහොම වුණත් මේ මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් හැදුවා. සියලු පරීක්ෂණයකට සීමා වුණා. මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය නේද? මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හූගාල වැඩ කළා. නමුත් ඔබ දන්නවද, දුර්වල සාක්ෂි නඩුව දුර්වල කරලා හොරා හොරෙකු නෙවෙයි කියන තැනට සුද්ධ කරන්ට වැඩේ සෙට් කළා. හරිද? ඕ ඒක කරා ලස්සනට. ඩොලර් කෝටි ගණන් වංචා ගැන කතා කළාට විමර්ශනවලදී පොඩි ෂෝ එකක් එළියට දැම්මා. රාජපක්ෂ පවුලේ ඔය ඒගොල්ලන්ගේ හිතවතුන් කීප දෙනෙකුයි නිකමට වගේ අල්ලලා හිරේට දැම්මා නේද? ඒ එක්කම වගේ ඒ උන්දලා අපව එළියට ආවා. සිල් රෙදි, තහඩු, කැරම් බෝඩ්, මව්පිය සොහොන්කොත්, දක්ෂිණ අධිවේගී මාර්ග, මල්වානේ ගෙවල්, ශ්‍රී ලංකන් ප්ලේන් නේද? එකී නොකී මෙකී ජෙට් හොරකම් වලට නඩු පැවරුණා. අන්තිමට නඩු නිෂ්ප්‍රභයි. ඇයි? තාක්ෂණික දුර්වලතා. තාක්ෂණික දුර්වලතා. හොඳේ හොරු නෑ නෙමේ, තාක්ෂණික දුර්වලතා. හරි හමන් විදිහට මූලික පරීක්ෂණ සාක්ෂි සාධක සහිතව කළේ නෑ. හොඳේ නැතු හොරකම් කරලා නෑ නෙමේ. ඒක හොඳට මතක තියාගන්න. හරිය. අන්තිමට හොරා පොලිසිය අල්ලගත්තා. පොලිසිය හොරාට ගියා. හොරු අල්ලන් ආව යහපාලනය නතර වුණේ රනිල්ගේ මිතුරා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කඩපු තැන. හොඳේ ලංකා ඉතිහාසයේ ඊළඟ විශාලතම මංකොල්ලය කළේ මහ බැංකු වංචාව. මහ බැංකු මංකොල්ලය නේද? දැන් ලෝකෙ කොහේ හිටියත් කුඩු පොරවල් අල්ලනවා කියන දේශබන්ධුගේ පොලිසියට අද වෙනකන් අර්ජුන් මහේන්ද්‍රන් ලව අහුවෙනවා තියා පෙනුනේවත් නෑ. හරිය. අද ටෙලිවේකී අවසන් කරන්නේ හොරා ගත්ත දේවලුත් තිබෙනවා, හොරුත් ඉන්නවා. හොඳේ පොලිසියත් තියෙනවා. ඒ වුණාට මල්ලි උන් ඔක්කොම යාළු කියලා රංජන් එදා කියපු ආන් ඒ වාක්‍යයෙන්. හොඳේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි. මේ කවුරු ආවත් මල්ලි හොරු නම් අල්ලන්නේ නැහැ මල්ලි. ඒක නම්බර් එක. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුවයි මල්ලි. කවුරු ආවත් හොරු අල්ලන එක සිහිනයක් මල්ලි. ඒගොල්ලෝ හරි යාළුවයි මල්ලි. ශ්‍රී ලංකා විදුලි බල පනත් කැටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සමස්තයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 ව්‍යවස්ථාවට අනනුකූල බවයි අධිකරණය දැනුම් දී ඇත්තේ. මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාදද ඇති වුණා. I wish to inform Parliament that I have received this determination of the Supreme Court in respect of the bill titled Sri Lanka Electricity, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. The bill as a whole is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by special majority of Parliament required under Article 84(2). This inconsistency shall, however, cease if Clause 1(2) and Clause 1(3) are amended. Has set out in the summary of the determination of the Supreme Court. ඔබතුමාට පේනවා ඇති සංශෝධන ගණනාවක් කරන්න තියෙනවා. ඉතින් මම ඉල්ලනවා හෙටත් ඕවර්සයිට් කමිටියේ මේක සැලකිල්ලට භාජනය කරලා. ඒ සොයල බලන්න කියන්න ඔබතුමාට බලය තියෙනවා. මොකද දෙන්නේ කියන විදිහටම මට වැඩ කරන්න බෑ. සේවකයෝ 23,000ක් ඉන්නවා. එයාට මොකද්ද වෙන්නේ? මේක 12කට කඩනවා. මම නැගිට්ටාම පොතු ඇපදිසේව ෆයිල් එක දියා බලනවා. නෑ නෑ, එහෙම එකක් නෑ මම. මේක කඩිනමින් ගෙනාපු කටයුත්තකුත් නෙවෙයි. 6 වෙනිදායේ සඳහා අවශ්‍ය ඡන්දයත් ගන්න සූදානම්. ඔබතුමා කලබල වෙන්න එපා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය පිළිබඳව විරුද්ධ කට්ටිය කොහොමත් විරුද්ධයි. ඒ නිසා ආණ්ඩු පක්ෂ ඡන්දෙ අපි බලා ගන්නම්. ඔබතුමාලා විරුද්ධ නොවන විරුද්ධ වෙන්න. මේ එක එක්කෙනාට තියෙන කඩිකුලප්පුවට මේ රටේ මේ විදුලි බල ශේෂ්ත්‍රය සංශෝධනය කරන්න දෙන්න බෑ. මේ කුණු කොල්ලට විකුණා දමන මේ කුමන්ත්‍රණය අපි පරාජය කරනවා. බ්‍රහස්පතින්ද මේක සාකච්ඡාවට ගන්නෙ නැතුව පක්ෂ නායක රැසින් මේක කතා කරගන්න. පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12-1 වගන්තියට මෙම පනත පටහැනි කියලා. 12-1 වගන්තිය කියන්නේ සමානාත්මතාවය. ඉතින් මේ රටේ මහජනතාවගේ සමානාත්මතාවයට පටහැනිව පනතක් ඉදිරිපත් කරා කියන එක දැන් පිළිගන්න වෙලා තියෙනවා. මේක සම්මත කරන්න කැමති. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ තියෙන ප්‍රශ්න ටික බේරගමු. අපි මේ ලිම් මැඩියෝ නෙමෙයි. අපි ගල් යුගේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි දන්නවා අනාගතයට කොයි වගේ විව්‍යුහයක් අවශ්‍ය
කියලා. Honorable member, all these problems could be settled amicably. There is no difficulty. If you want to have another date, have it. Finish. ඔබතුමා ඇත්තට කියන එක හරි ලිම්මැඩි මානසිකත්වය තුළ මේ රටට ඉස්සරහට යන්න බෑ. හැබැයි ඔබතුමා පිළිගත්තට ඔබතුමාගේ නායකයා වෙච්ච විපක්ෂ නායකතුමා ඒක පිළිගන්නේ නැහැ. තවත් ගැටුමකට යන්නේ නැතුව මේක මෙතන ඉවර කරමු. හය වෙනදා දැන් මේකට විවාදෙට දින අපි සූදානම් කරලා තියෙනවා. මම දන්න විදියට විපක්ෂ නායකතුමාටවත් අඩුමතරමේ හය වෙනදා වෙන වැඩක් නැහැ. මම දන්නේ අර විවාදේ දාගත්තද කියලා හය වෙනදා. ඒකට සූදානම් වෙන්න කාලෙ ඉල්ලනවා නම් ඒක සාධාරණයි. විවාදනොත් මග ඇරලා තියෙන්නේ විදුලි බල විවාදනොත් මග ඇරලා තියෙන්නේ ජනාධිපතිවරණ විවාදනොත් මග ඇරලා තියෙන්නේ. ඉක්මනින් සම්මත කරගන්න මේගොල්ලන්ට සමහර කට ඕමනා වෙලා තියෙන්නේ. තද රෑ ඇවිල්ලා තිබුණොත් මොකක් හරි ගනුදෙනුවක් සුලම් විදුලි බලාගාර අරවට මේවට ඒව අස්සම් කරයින් පස්සේ දෙනින් පස්සේ තම පනත බලපාන්නේ නැහැ ඒවට. ඉත හිතන්නකෝ මොන තරම් මේගොල්ලන්ට වටිනාකමක් තියෙනවද මේ වගේ වැඩ තමයි මේකේ තියෙන්නේ. එනිසා මේ සේමසිංහ ගරු අමාත්‍යතුමාගේ මේ ලිම්මැඩි මානසිකත්වයක් ගැන ඔබතුමා රාජපක්ෂ කඳවුරේ ඉන්නකොට ලිඳි රනිල්ගේ කඳවුරට එනකොට ලිඳෙන් ගොඩ වගේ තමයි මට පේන්නේ. එනිසා ඉදිරිපත් කළ තියෙන බිල් එකත් මේ තීන්දුවත් අතර මනා ගැළපීමක් කරගන්න ඕන. ඒ නිසා තමයි කාලයක් ඉල්ලන්නේ. නේද මේක කාලයක් ඔබතුමා දෙනවා නම් අපිට මෙච්චර මමත් නැගිටින්නේ නැහැ. පක්ෂ නායක රැස්වීමට යොමු කරන්න. දැන් පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා මේක තීන්දුව කරන්න කියන්නේ. නුර කුමාර දිසානායක මන්දිතුමා මේ එතුමාගේ සුපුරුදු අපහාස කිරීම මේ සභාව තුළ කරාට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතුමාගේ මේ පාර්ලිමේන්තුවේ කෑ ගහපු විදිය කො ඉන්දියාවට දවස් ගාණක් ගිහිල්ලා ආවට පස්සේ කට මොකද උනේ? රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණාම ටයිප් ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.